වසංගත තත්වය හමුවේ මෙරට දරුවන්ගේ අනාගතය තීරණය කරන විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණය මාර්ගගත ක්‍රමවේදයකට අනුගත වී තිබෙනවා. අන්තර්ජාල තාක්ෂණය පුළුල්ව ව්‍යාප්ත වී ඇති ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව අපේ රටේ අන්තර්ජාල තාක්ෂණය ආශ්‍රිත පහසුකම් රට පුරාම ඒකාකාරී ලෙස ව්‍යාප්ත වී නොමැති බව නොරහසක්. එවැනි වාතාවරණයක් තුළ අපේ රටේ ඈත පිටිසර ගම්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හිට දවස ගැන දැන් උද්ගත වී ඇති තත්වය එතරම් සුබදායී එකක් නොවේ. වහලමත ගස්මත විතරක් නොවේ මහා කඳු මුදුන් වලට නැගලා අනාගත හීන වෙනුවෙන් වෙහෙසෙන අපේ රටේ දරුවන් ගැන අප විටින් විට ඔබට තොරතුරු වාර්තා කළා. අද මෙම ගැටලුව මුල් කරගෙනමින් පොළොන්නරුව ජයන්තිපුර නගර මැද්දේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. අධ්‍යාපන කටයුතු සඳහා රූපවාහිනී නාලිකා උපයෝගී කරගනිමින් කඩිනම් වැඩසටහනක් දියත් කරන ලෙසට රජයට අවධාරණය කරනු පිණිසයි මෙය සංවිධානය කර තිබුණේ. මේ ජනතාව මහපාලට ඇවිල්ලා මතක් කරන දෙමව්පිය හැටියට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු සූදානම් වෙලා තිබුණත් ශාල පිරිසක් දරුවෝ අධ්‍යාපනය ලබන්න බැරිව දුෂ්කරතාවයන් සහිතව තාක්ෂණ දුෂ්කරතාවයන් තාක්ෂණික මෙවලම් වල දුෂ්කරතාවයන් ඒ වගේම අපි දන්නවා ඔන්ලයින් යන්න සිග්නල් නැහැ අනාගත පරම්පරාව තමයි පාසල් ශිෂ්‍යෝ කියලා කියන්නේ මේ රටේ දරුවන්ගේ අනාගතය සඳහා අධ්‍යාපනය දෙන වැඩපිළිවෙලක් හදන්න තමන්ගේ වාසි සඳහා එන හැම දෙයකටම උත්තර හොයලා තියෙනවා නමුත් මේ දරුවන්ගේ අධ්‍යාපනය කියන එකට කිසිම උත්තරයක් හොයලා නැහැ අපි අද අන්ත අසරණ වෙලා තියෙනවා මොකද අපිට ෆෝන් එකක් ගන්න විදිහක් නැහැ පොළොන්නරුවේ ගොවි අම්මලා තාත්තලා කියන්නේ ෆෝන් එකක් ගන්න බොහොම අමාරුවෙන් ගත්ත ෆෝන් එකට එක්ක සිග්නල් නැහැ එහෙම නැත්නම් ඩේටා දාගන්න විදිහක් නැහැ ගස් උඩ නැගලා වතුර ටැංකිය උඩ නැගලා ඔබතුමාලා දකින්න ඇති බව ඒ කාලේ අරණගඟල ප්‍රදේශයේ අම්මා තාත්තා දරුවෝ අරගෙන ට්‍රැක්ටර් පුරවගෙන හැන්දෑව යනවා කන්ද උඩට නැත්නම් ගහක් උඩට වතුර ටැංකියක් උඩට ගිහිල්ලා මේ ඔන්ලයින් අධ්‍යාපනයේ දරුවන්ට කොහොම හරි දීලා තමන්ගේ ජයග්‍රහණය කරලා දරුවෝ අරන් යන්න රූපවාහිනී නාලිකා යොදාගෙන දරුවන්ගේ අධ්‍යාපනය මේකට යොමු කරන්න දරුවන්ගේ අධ්‍යාපනය මේක හරහා බෙදා හරින්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.